ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් සුපුරුදු පරිදි දැවැන්ත පෙළපාලියකින් ජනාධිපති මන්දිරයේ දක්වා ගමන් කළා. දැන් පසුගිය දින 50කට වඩා අධික කාලයක් අපි විශ්වවිද්‍යාල ප්‍රජාව සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතාම සාධාරණ මානව හිතවාදී දයන්විත ක්‍රියාපිළිවෙතක් තමයි අනුගමනය කළේ. මේ දිනේ පැමිණි පෙළපාලියේදී ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම වුණේ මහපොළ රුපියල් 10,000 දක්වා වැඩි කරන්න කියන ඉල්ලීම තමයි ප්‍රධාන ඉල්ලීම ලෙස තිබුණේ. ඉතින් අපි ඒ අනුව ජනාධිපති කාර්යාලයට එන බව බුද්ධියංශ වාර්තා කළාට පස්සේ ඒ පැමිණෙන ස්ථානයට මගේ අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්මා ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකුත් ගිහිල්ලා ප්‍රශ්නේ සාකච්ඡා කිරීම සඳහා මීට පෙර වගේම අපේ අමාත්‍යාංශයට පැමිණි ලෙස ආරාධනය කළා තිබෙනවා මමත් සහභාගී වෙන්නම් කියලා. ඔවුන් පවසල තියෙනවා නෑ නෑ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක ගණදෙනුවක් නෑ. ඔවුන්ට අවශ්‍යයි ජනාධිපති කාර්යාලයට යන්න ඒක නතර කරන්න බෑ යනවා කියලා. ඉතින් අපි පොලිසිය ඉවත් කරලා යන්න දුන්නා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා දැනුම් දීලා තිබුණා ජනාධිපති ලේකම්වරුන්ට සහ මගේ අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳුම් ක්‍රියාමාර්ගවලට එන්න අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ශිෂ්‍යයන්ගේ පැත්තට ඒ ටික කරන්න. ඒ අනුව මහපොළ සම්බන්ධයෙන් මම රටේ ජනතාවට පැහැදිලි කිරීමක් කරන්න කැමැති ගරු දිවංගත වෙළඳ අමාත්‍යවර ලලිත් ඇතුළත් මුදලි මැත්තුමා ඉතාම සද්භාවයෙන් දරුවන්ට ශිෂ්‍යාධාරයක් ලබා දීම සඳහා මහපොළ ශිෂ්‍යත් ආරමුදල ආරම්භ කළේ. ඒ සඳහා මහා ජනතාවගෙන් විවිධ වෙළඳ ප්‍රදර්ශන පවත්වලා ලොතරැයි ඇති කරලා ඒව අලෙවි කරලා විශාල ව්‍යායාමයක් කළා තමයි මහපොළ ගොඩනැගුවේ. අපි මීට අවුරුදු 30කට පෙර 1989 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මම කටයුතු කිරීමේදී මම සෑම විටකම පාර්ලිමේන්තු උපදේශකාරක සභාවල ඉඳලා තියෙනවා. මහපොළ සංවර්ධනය කර ගැනීම සඳහා වෙන උත්සාහයන්ෙහිදී විපක්ෂයේ වශයෙන් අපි පූර්ණ සහයෝගයක් දේශපාලන පක්ෂපාත බේදයෙන් තොරව දීලා තියෙනවා. මහපොළට ආදායම් ලැබෙමින් තිබූ වෙනත් විකල්ප දේපොළ වත්කම් අවකලමනාකරණයකට ලක්වීමෙන් ඒ ආදායම් අඩු වෙලා තියෙනවා. ඒ ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. මේ තියෙන ටිකෙන් මහපොළ දෙන්න බැරි නිසා රජය විටින් විට සෑම රජයක්ම මහපොළ අරමුදලෙන් ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයේ විසින් දායක වෙලා තියෙනවා. දැනට මාසකට මහපොළ අරමුදලට අතිරේකව මේ රුපියල් 5000 දීම සඳහා රජයේ මාසකට මිලියන 200කට ආසන්න මුදලක් සෑම මාසෙකම දෙන්න ඕනේ මේ ශිෂ්‍යාධාරයේ ගෙවන්න රජයේ. එතකොට වර්ෂයකට රුපියල් බිලියන 2.5ක් විතර දල වශයෙන් රජය මේ දැන් ලබා දෙන ආධාරයේ දීම සඳහා ලබා දෙනවා. එතකොට වර්ෂයකට 2.5 බැගින් අවුරුදු 4ක් යනකොට අර මහපොළ භාරකාර අරමුදලේ තියෙන සල්ලි වලට සමාන ප්‍රමාණයක් රජයේ විසින් දීලා තියෙනවා. ඉතින් මේ නිසා මේ තත්ත්වයේ තුල අපිට මේ ශිෂ්‍ය ආධාරය වැඩි කළ යුතුයි කියලා අපි පිළිගන්නවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා මහපොළ ශිෂ්‍ය ආධාරය ඉහළ නංවනවා කියලා. හැබැයි මේ වෙලේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ වෙලේ අපේ අතුරු සම්මත ගිණුමකින් තමයි මුදල් වෙන් වෙලා තියෙන්නේ. ඒ දිනදා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල පමණයි පාර්ලිමේන්තුව වෙන් කරලා දීලා තියෙන්නේ. ඉදිරි මැතිවරණයෙන් පසු අලුත් අය වැලේකණයක් ඉදිරිපත් වෙන අවස්ථාවේදී අවශ්‍යම ඒ මහපොළ දැනට ලබා දෙන ශිෂ්‍ය ආධාරය වැඩි කරන්න කටයුතු යොදනවා. අපිට පුළුවන්කමක් තිබුණා නම් මේ වෙලේ රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්න බෑ. පාර්ලිමේන්තුව විසින් සම්මත කළා තියෙන මූල්‍ය ප්‍රතිපාදනය යටතේ තමයි රට ගමන් කරන්න අවශ්‍ය. ඒ අතර ශිෂ්‍යයන්ගේ දුක්ගැනවිල්ලක් තිබුණා නියමිත දිනට මහපොළ ලැබෙන්නේ නැහැ කියලා. මම බොහොම පැහැදිලිව ප්‍රතිඥාවක් දෙනවා 20/20 ජනවාරි මාසයේ ඉඳන් සෑම මාසකම 15 වෙනිදා වන විට
කිසිදු හිඟියකින් තොරව සියලූම ශිෂ්‍යන්ට ලැබිය යුතු ශිෂ්‍යාධාරය අකණ්ඩව අපේ ආණ්ඩුව නිම වෙන තෙක් පවත්තගෙන යන්ට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. ඒ නිසා මීට පසුව මහපොළ වාරික හිඟ වුණා කියන තත්ත්වය ඇතිවෙන් නැතිවෙන ලෙස සෑම මසකම 15 වෙනිද වන විට ඒ ශිෂ්‍යයන්ට මහපොළ ලැබීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන බව ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ අනුව එය ඉෂ්ට කරනවා. මේ අවුරුද්දේ ඉඳලා 2020 ඉඳලා සෑම මසකම 15 වෙනිද වෙනකොට මහපොළ ශිෂ්‍යාධාර දෙන්න ඔබතුමා පොරොන්දු වුණා. එතකොට දැන් මේ මෙතන තියෙන ගැටලුව තමයි නොවැම්බර් සහ දෙසැම්බර් මාසේ මහපොළ ශිෂ්‍යාධාර මෙතෙක් ලැබිලා නැහැ. එතකොට මේ හිඟත් එක්කද ගෙවීම් කටයුතු මේ මාසේ 15 පටන් ගන්නෙ? ඔව්. හිඟ මුදල් මේ සතිය තුල සියල්ල ගෙවා නිම කරනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යතුමාගේ නියමයේ පරිදි අතීතයේ මේ පසුගිය මාසවල හිඟ වෙලා තිබෙන මුදල් වහාම ගෙවන්ට කියලා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා භාණ්ඩාගාරයට නියම කරලා තියෙනවා. ඒ අනුව මේ සතිය තුල මුදල් ලැබේ.